ඔන්නතත් මම ඔයාලා ළඟට ආවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න. ඔයාලා දන්නවනේ පෘථිවියේ තියෙන ජලයෙන් සීර 97%ක්ම කරදිය කියලා. එහෙමත් නැත්නම් අපිට ලුණු වතුර කියලා කියන්නත් පුළුවන්. පරිභෝජනයේ සුදුසු ජලය තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. ලොව පුරා මිනිසුන් දවසකට පානය කරන ජල ප්‍රමාණය ගැලුම් බිලියන 3.8ක්. දැනටමත් ලෝකයේ මිනිසුන්ගෙන් සෑම 7 දිනකටම එක්කෙනෙක්ම පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පීඩා විඳිනවා. විද්‍යාඥයින් කියන විදිහට ජනගහනය වර්ධන වේගයේ වැඩිවීම මත එක 2030 වෙදී මේ තත්ත්වය තවත් බරපතල වෙනවා. හරි. අද අපේ මාතෘකාව ඔයාලට මතකනේ මුහුදේ වතුර කරදී නොවේ තිබුණා නම් ඇත්තටම මොනව වේවිද? ඔයාලට මොකද හිතෙන්නේ? එහෙමනම් කොච්චර හොඳද? කොහොමත් කරදී පරිභෝජනයට ගන්න බෑනේ. එතකොට ලෝකයේ මොහොන දෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ පිරිසිදු පානීය ජලයේ හිඟවීම කියන එක ලේසියෙන්ම විසඳෙනවනේ. ඔයාලත් හිතුවේ මෙහෙමත්. ඇත්තටම මිරිවිය සාගරයක් තිබුණොත් මිනිසුන්ට ගොඩක් වාසි ලැබෙනවද? කොහෙත්ම නැහැ. මුහුදු ජලය කරදිය නොවුණා නම් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපි දැන් ඒ වයින් කීපයක් ගැන කතා කරමු. ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එකකුත් එනවා. අංක 1 පළවෙනි ප්‍රතිවිපාකයේ තමයි සාගර ජීවීන් වඳ විහිහම බොහෝමයක් සාගර ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් කරදියේ විතරයි. ඔවුන්ට මිරිදියට අනුපර්තනය වෙන්න බෑ. අපිත් දන්නේ ලක්ෂ 2ක් විතර සාගර ජීවීන් විශේෂකන විතරයි. හැබැයි තාම හොයාගත්තේ නැති ඒ වගේම පරිශන මට්ටමේ තියෙන සාගර ජීවීන් ප්‍රමාණය මීට වඩා ගොඩක් වැඩි. ඉතින් ඔය කියන හැමෝම ලෝකෙින් තුරන් වෙවි කරතිය නැති වුණොත්. අංක 2 ඉතින් දීවර ශේෂ්ත්‍රයේ නියැලෙන අයට රැකියා හිමි වෙනවා. මොකද අපි වැඩිපුරම පරිභෝජනයට ගන්නේ කරදිය මසුන් හා ආශ්‍රිත නිෂ්පාදන නිසා. ඒ වගේම කරදී ජීවීන් හා ඒවායින් නිපදවන දේවල් අපනයනේ කරන්නටත් වෙනත් රැකියා සොයා ගැනීමට සිද්ධ වෙනවා. මෙහෙම මිනිසුන්ගේ ආදායම පහත වැටෙනකොට ඒ රටවල් වලටත් බරපතල බලපෑමක් ඇති වෙනවා. අංක 3 සාගරීය සතුන් වගේම ඇල්ගී ශාකවලටත් හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. සතුන් වගේම ඇල්ගී තවුන්ගේ පරිසරය කාබනික ද්‍රව්‍ය වලින් පෝෂණය කරනවා. ඒ වගේම අපිට ලැබෙන ඔක්සිජන් වලින් භාගයක්ම ඇල්ගී ඇතුළු ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන කරදිය ජීවීන්ගෙන් තමයි ලැබෙන්නේ. ඉතින් එයාලා නැතිව අපිට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා වගේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යනවා. මේකට කියන්නේ හරිතාගාර ආවරණය කියලා. මේ සිදුවීම ලෝකයේ පැවැත්ම වෙනස් කරන්න ගොඩක් බලපානවා. අංක 4 කරදිය නැති වුණොත් සමස්ත පෘථිවියේ තියෙන ප්‍රභාසංශ්ලේෂණය කරන ශාක විශාල ප්‍රමාණයක් ලෝකයට අහිමි වෙන නිසා මිනිසුන් ඇතුළු සියලු සතුන්ගේ ආහාර දාම බිඳ වැටෙනවා. මොකද කිව්වොත් ඔයාලා දන්නවනේ ශාක කියන්නේ ආහාර දාමයේ ප්‍රාථමික නිෂ්පාදකයා. අනිත් බොහෝ ජීවීන් යැපෙන්නන්නේ ශාක එහෙම වෙනකොට සාගර ජීවීන්ගෙන් පටන් ගන්න ආහාර ජාල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අංක 5 කරදිය නැති වුණොත් සිද්ධ වෙන්න තවත් දෙයක් තමයි ජෛව විවිධත්වයට බරපතල හානි සිදුවීම. ගොඩක් පරිසර පද්ධති විනාශ වීම නිසා ආශ්‍රිත ශාක වගේම සතුනුත් අපිට අහිමි වෙනවා. මේ සියල්ල දරා ගන්න පුළුවන් ජීවි විශේෂ කිහිපයක් පමණක් ලෝකයේ තිරවේවි. අංක 6 මිනිසුන්ගේ වර්ධනයට ප්‍රෝටීන අත්‍යවශ්‍ය සාධකයක්. මුහුදු ජීවීන් තමයි අපේ ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය. ඉතින් මේ පෝෂණයට අවශ්‍ය ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය අපිට අහිමි වෙලා යනවා. අංක 7 දේශගුණයේ සකස් කිරීමේදී සාගර විශාල කාර්යභාරයක් සිදු කරනවා. මේ සාගර ධාරා නිශ්චිතවම ගොඩබිමට කාලගුණය කෙරෙහි බලපානවා. සාගර ධාරා පවතින්නේ ප්‍රධාන වශයෙන් ඝනත්ව වෙනස මත. මේ සාගර ධාරාවන්ට පොළවන් උණුසුම් හෝ සිසිල් ජලයේ සැතපුම් දහස් ගණනක් දුරට ගෙනියන්න. ඒ විස්ථාපිත ජලයට පොළවන් වාතයත් ඒ වාතයේ හමන භූමියත් උණුසුම් හෝ සිසිල් කරන්න. මේ නිසා ලෝකයේ උණුසුම් ප්‍රදේශය තවත් උණුසුම් වන අතර සීතල ප්‍රදේශය තවත් සීතල වෙනවා. ඒ වගේම එකම අක්ෂාංශයේ තියෙන රටවල් දේශගුණයේ එකිනෙකට ගොඩක් වෙනස් වේවි. අංක 8 දේශගුණයේ වෙනස් වීම නිසා ගොඩක් පරිසර පද්ධති බිඳ වැටේවි. සීතල ප්‍රදේශවල ජීවත් වෙන සතුන් වගේම ශාකත් අධික සීතලට ඔරොත්තු දෙන්න බැරිව මිය යනවා. උෂ්ණ ප්‍රදේශවල ජීවීන්ටත් ඒ දේම සිද්ධ වේ. මොකද දේශගුණයට අනුවර්තනය වෙන්නත් ජීවීන්ට කාලයක් ගත වෙනවා. අංක 9 මේ විදිහට බලද්දී කරදිය කියන්නේ සමස්ත ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන දෙයක් කියලා ඔයාලට තේරෙනවනේ. ඒ වගේම ලුණු නැති මොහොත සීතල කාලයේදී අයිස් බවට පත්වේවි. මොකද ලුණු ජලය අයිස් බවට පත්වීමේ උෂ්ණත්වයේ ඉතාමත් අඩුයි. එතකොට මිරිදිය සාගරවලින් ජීවීන් මිය යාම නිසා ඒ ජීවි විශේෂත් ඉක්මනින්ම වඳ වෙලා යාවි.
අංක 10 මුහුදු ජලයේ කරදිය නොවනනම් සිද්ධ වෙන තවත් දෙයක් තමයි ස්වාභාවික ව්‍යසනය වැඩිවීම. විශාල සොලිකුණාඩු සාගරය හා ගොඩබිම් නිතර නිතර ඇති වෙනවා. ඒවට මුහුණ දෙන්න තරම් සුදුසු පරිසරයක් ඔවුන්ට ඉක්මනටම හදාගන්න බැරි වෙනවා. අධික උෂ්ණත්වය හා අධික සීතලට ඔරොත්තු දෙන්න අපහසු වීමෙන් ජීවීන් තවත් අසරණ වෙයි. කරදිය නැති වුණාම නම් මීට අමතරව ශ්‍රිජු හා වක්‍රාකාරයෙන් තවත් ගොඩක් ප්‍රශ්නවලට ලෝකයට මුහුණ දෙන්න වෙනවා. කෙටියෙන්ම කිව්වොත් දැනට පවතින සියලුම ජීවි විශේෂ පෘථුවීන් අතුරුදහන් වෙලා යාවේ. ඉතින් දැන් ඔයාලට පේරමනේ අපි එච්චර හිතුවෙන් නැති වුණාට මුහුදු වතුර කරදිය උන එක අපිට මොනතරම් බලපානවද කියලා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.